ආයුබෝවන් සුබ දවසක් ගැමිරස YouTube channel එකත් සමග එකතු වෙලා ඉන්න අපේ යාළුවෝ හැම දිනටම අද අපි ඔයාලට කියලා දෙනවා විශේෂ ඖෂධීය කෑමක් හදාගන්න කොහොමද කියලා. මේ සාමාන්‍යයෙන් ගොඩක් දුරට ගොඩක් අය දන්නේ තෙබුකොළ සම්බෝලේ හදන එක පමණයි. අපි අද ඔයාලට කියලා දෙන්නේ තෙබුකොළ මැල්ලුමක් හදාගන්න කොහොමද කියලා දෙන්නේ. මේක ඉතාම හොඳයි දියවැඩියා රෝගේ. ඉතින් දියවැඩියා රෝගයට ඉතාම ප්‍රත්‍යක්ෂ බෙහෙත් ඖෂධයක් තමයි මේ තෙබුකොළ කියන්නේ. අපි යමු කොහොමද මේ තෙබුකොළ මැල්ලුම ඉක්මනින් හදාගන්නේ කොහොමද කියලා බලන්න. අපි පොල් බෑයක පොල් අරගෙන තියෙනවා. ඊට පස්සේ අමුමිරිස් කරල් 3-4ක් පොඩියටක් මේ විදිහට හීනියට කපා ගන්න ලුණු ගෙඩි භාගයක් අපි හීනියට කපාගෙන තියෙනවා. තෙබුකොළ මේ ගානට ඔයාලා හීනියට කපා ගන්න. අපි තෙබුකොළ මිටක් විතර කඩා ගත්තා. දැන් මේක අපි සෝදා ගමු. තෙබුකොළ මේ ගානට හීනියට කපා ගන්න. මුලින්ම අපි කපාගත්ත තෙබුකොළ ටික මේ විදිහට දාගමු. ඒක ලොකු භාජනයකට. ගාගත්ත පොල් ටික මේකට දාලා ඒකට ලුණු එකතු කරන්න. දැන් මේක හොඳට අනා ගන්න පොල් ටික හොඳට කලවම් වෙනකම්. මේක රස වැඩි වෙනවා. මේක තෙල් ටිකක් දාලා තෙලට දාලා ගත්තාම ඉතින් ඔයාලට පුළුවන් මේක මැල්ලුමක් හැටියට නිකන් තෙල් නැතුව හදාගන්නත්. එතකොට පොඩ්ඩක් රසය අඩු වෙනවා. මේ වගේ හට්ටියල් ලිපේ තියලා අපි ඒකට තෙල් ටිකක් දාගන්න. අපි අර කපාගත්ත ලුණුයි අමුමිරිසුයි මේකට දාගන්න. අපි මේකට කෑලි මිරිස් ටිකක් එකතු කරගන්නවා. ඔයාලා කැමති නම් කෑලි මිරිස් ටිකක් එකතු කරගන්න. අපි ඒක ඔයාලට අර අඩුම කුඩුම වලට පෙන්වෙන්නේ නැති වුණාට අවශ්‍ය නම් පමණක් කෑලි මිරිස් දාගන්න පුළුවන්. පොඩ්ඩක් සැර වෙනවා. එතකොට ඒ නිසා අපි කැලින් මිස් ටිකක් දාගත්තේ. කොළ ටික අපි මේකට දාගන්නවා. තෙබු කොළ කියන්නේ ඔයාලා දන්නවා මේවා තෙල් බෙහෙත් පොහොර දාලා හදන જાතියක් නෙවෙයි. දැන් මුකුණු වෙන කංකුම් කියන්නේ නම් තෙල් බෙහෙත් පොහොර જાති දාලා හදන එළවලු වර්ග කොළ වර්ගයක් තමයි. දැන් මේ තෙබු කොළ ඇවිල්ලා නිකන් කැලේ මඩ වගුරු වල හැදෙන්නේ. ඉතින් මේවා ඉතාම ගුණයි. වෙළඳ පොලේ සමහර තැන්වල කීර විකුණන අය ළඟ පමණයි තියෙන්නේ. සමහර තැන්වල නැහැ. මේ සුපර් මාකට් වල එහෙම නැහැ. මොකද මේක ඉතාම ඖෂධීය බෙහෙත් ඖෂධයක් තමයි තෙබුකොළ කියන්නේ. ඉතින් මේක ලෙඩක් හැදුන වෙලාවට තමයි මේවා හොයාගෙන යන්නේ මිනිස්සු. එතකන් ඉතින් මේක නිකන් පයින් ගහගෙන යන જાතියේ කොළ වර්ගයක්. ඉතින් ඔයාලත් උත්සාහ කරලා බලන්න තෙබුකොළ කීර විකුණන කෙනෙක්ගෙන් අරගෙන මේ විදිහට මැල්ලුමක් හදන්න හෝ සම්බෝලයක් හදන විදිහ හරි හදලා කෑමට ගන්න. අපි මීට කලින් තෙබුකොළ සම්බෝලේ හදන විදිය ඔයාලට දාලා තියෙනවා. මම ඒ ලින්ක් එකත් ඔයාලට දාන්නම් බලන්න ඕන නම්. තෙබුකොළ මැල්ලුම හදලා ඉවරයි. අපි දැන් මේක ලිපෙන් අයින් කරගමු. ඔන්න අපි හදාගත්ත තෙබුකොළ මැල්ලුම ඔයාලට මේක ගොඩාක් වටිනවා. මේ කොළ වර්ගය හොයාගන්න තෙබුකොළ කීර විකුණන අය ළඟ තියෙනවා. මේක ඉතාම හොඳයි දියවැඩියාව තියෙන අයට. ඉතින් මේ කොළ ටිකක් අරගෙන සම්බෝලයක් හරි මැල්ලුමක් හරි හදලා ඔයාලත් පාවිච්චි කරන්න. මේ වගේ ගමේ හොඳ ආහාරයක් හදන විදිහ අපි ඊළඟ වීඩියෝ වලත් ඔයාලට ගෙනල්ලා දෙන්නම්. ඔයාලා හැම දිනාටම සුබ දවසක්. තෙරුවන් සරණයි.